සතර කමඨාන් වඩමින් ආර්ය ධ්‍යාන වඩපු කෙනෙක් ධ්‍යාන සුවය ලැබෙමින් සිටිදී ආපහු පාරට වැටෙනවද? ඉහළට යන්න පෘථග්ජන තත්ත්වයෙන් මිදෙන්න මගපල් ලබන්න බව උදුරා දාන්න බෑ. කෙලෙස් මුල් ටික උදුරා දැමීම යටපත් වෙනවා. ඒ කියන්නේ කෙලෙස් මුල් උදුරා දාන්න නෙවෙන කෙලෙස් මුල් උදුරා දාන්න බැරි වෙනවා. ඒකයි වෙන්නේ. අරදුනස් මේ සුද්ධවාසී ගති ලක්ෂණයි සුද්ධවාසටපත් වෙන ආකාරය මට පැහැදිලි නැහැ ස්වාමීන් වහන්සේ. සුද්ධවාසය කියන්නේ දැන් සම්මතයෙන් බ්‍රහ්මතල හතරක්. හැබැයි සුද්ධවාසයට යන්න පුළුවන් වෙන්නේ මේ සෝතාපන්න ඵලයට පත් වෙලා ඊට පස්සේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාසත් කාමරාග පටිගත් ඉවත් කරපු අනාගාමී පුද්ගලයෙක් ඊට පස්සේ තියෙනවා තව සංයෝජන පහක් රූපරාග අරූපරාග මාන දිට්ඨි අවිද්‍යාව කියලා මේ උද්දම්භාගිය සංයෝජන තු පහ දෙකකට බෙදෙනවා භව සංයෝජන සහ උප්පත්ති සංයෝජන කියලා මේ භව සංයෝජන ටික ඉවර කළ මේ ප්‍රහාණය කර උප්පත්ති සංයෝජන ප්‍රහාණය කරන්න බැරි වූ පුද්ගලයා සුද්ධාවාසයට යනවා සුද්ධාවාසය කියන්නේ බ්‍රහ්මතලයක් එතනත් යම් පැවැත්මක් ජීවිතයක් තියෙනවා හැබැයි එතනින් ආපහු කීයටවත් කාම ලෝකයකට දිව්‍ය ලෝකයකට මනුෂ්‍ය ලෝකයකට කොහාටවත් එන්නේ නැහැ සුද්ධාවාසයේ දොර ඇරෙන සුද්ධාවාසයට ගිය මිනිහෙක් එතනින් කාලයක් එතන ඉඳලා අරහත් ත්වයට පත් වෙනවා නිවන් දකින්නවා ගමන ඉවර කරනවා මිසක් ඊට මෙහා යන්නේ නැහැ සම්මාදිට්ඨියට පත් වෙච්ච යෝගියෙක් මනුෂ්‍ය ලෝකේ තුසිත දිව්‍ය ලෝකේ ආය චාතුර් මට ඒක පැහැදිලි නෑ ඊළඟ ලෝකෙ මොකද්ද කියලා ගතියේ දැන් සම්මාදිට්ඨියට පත් වෙනවා කියන්නේ මොකද්ද සම්මාදිට්ඨියට පත් උනායි කියන්නේ මොකද්ද තේරුම ඈ සෝතාපන්න ඵලයට පත් උනායි කියන එකයි එහෙමනම් ඒ පුද්ගලයා සතර අපායෙන් මිදුණා තේරුණාද ආයි සතර අපායට කවම දැක්කත් නියත සම්බෝධි පරායනයෙන්ම ඒ පුද්ගලයා සතර අපාගත වීම සදාටම සාමුලින්ම නැවතුණා. එතකොට ඒ සදාටම සතර අපායෙන් මිදී නිදහස් වුණ පුද්ගලයා බුද්ධ ශ්‍රාවකේ සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයා සෝතාපට්ටි ඵල ලාභී. ඒ පුද්ගලයා ආයි සතර අපායට යන්න ඒ පුද්ගලයා ඉපදෙන්නේ දෙපොළක විතරයි කෝලං කෝල එක මනුෂ්‍ය ලෝක ඉපදිනවා මනුෂ්‍ය ලෝකෙත් හැමතැනක උපදින්න පතුරු උපදේශයක දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් දිව්‍ය ලෝකෙත් ඔය දිව්‍ය ලෝකහායේ උපදින්න එකක දෙකක විතරයි උපදින්නේ චාතුම් මහරාජිකයි තුසිතේ විතරයි ඒව සම්මාදිට්ඨික දේවතල ඒ මිසක් වෙන කොහෙවත් ඉපදින්න නමුත් බැරි වෙලාවත් ඒ සෝතාපන්න ඵලලාභියා මේ කාමරාග පිටික ඉවර කළා අර භව සංයෝජන නැසුවොත් අන්නේ පුද්ගලයා සුද්ධාවාසයට යන සුදුසුකම් ලැබෙනවා උප්පත්ති සංයෝජන කපා දැම් කඩා දැමී නැති පුද්ගලයා ප්‍රාණය නොකළ පුද්ගලයා තවත් එක ප්‍රශ්නයක් තියෙනවා මේ පෞද්ගලික ප්‍රශ්නයක් කරා තුනන්ස මේ දැන් අපි රාජකාරී ජීවිතේ රාජකාරී කටයුතු වලදී සාමාන්‍ය මිනිස්සු ඇවිල්ලා යම් කටයුත්තක් කරගැනීමේදී ඒ අය ඒ නියම කටයුත්ත හිතාමතාම වගේ නොසලකා හැර කරන්නේ නැති අවස්ථාවලදී අපි බොහෝ විට සමහර විටක අපේ හිතේ ද්වේෂයක් නැති වුණත් අපි උපක්‍රමශීලීව අපි කියනවා සමහර විටක එයාට පෙන්නේ අපි කේන්දින් කියනවා කියලා. නමුත් අපි උත්සාහ කරන්නේ අපේ අරමුණ කරා අපි අපේ වෙන්න ඕනි සේවාව පිළිබඳව නියත අරමුණකට යන්න. එම ඒ විදියට වචන පාවිච්චි කරලා කතා කිරීම හෝ කටයුතු කිරීම ද්වේෂයක් හැටියටද ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ? ඒක ඉතින් තමන් තමා දන්නේ ද්වේෂයක්ද නැද්ද කියන එක. නමුත් හේතුඵල දහමට කරුණු පහදා දෙනවා නම් මේ ණය වෙන බව පෙන්වා දෙන්න ඕන. දැන් ඒ වගේ රාජකාරියක් පැහැර අරින පුද්ගලයෙකුට කියන්න ඕන කියන්න තියෙන්නේ ඔබ ගන්නා මේ වැටුපට
ඔබ සේවයක් කළේ නැත්නම් ඒක ණය ණය වෙන දෙයක් තේරුණාද අපි හිතමුකෝ මේ පුද්ගලයා රජයේ සේවය කළා රුපියල් ගාණක් ගන්නවා 100ක් කියලා මාසිකට මේ 100ට ගැලපෙන වැඩක්වත් මේ පුද්ගලයා කරන්නේ නැත්නම් ඒ පුද්ගලයාට ණය ගෙවන්න වෙනවා ලක්ෂ වාරයක් මේක තමයි හේතුඵල ධම්ම මේක කියා දෙන්න ඕනේ ඒක තමයි ණය විනය විග්‍රහ කරනවා කියන්නේ එතකොට මොකද වෙන්නේ ඒ පුද්ගලයා තේරුම් ගන්නවා මම ණය වෙන්නේ නැතුව වැඩ කරන්න ඕන තමන් කවුරුත් දැනගන්න ඕන තමන් ගන්නා බැතුපට තමන් ණය නොවි වැඩ කරන්න ඒක තමයි මේ බුදුදහමේ හරියටම උගන්වන්න ඕන මූල ධර්මය ඒක උගන්වන්නේ නැහැ කොහෙවත් දරුවෙකුට උගන්වන්න ඕන පොඩි කාලෙම මේ අම්මලා තාත්තලාට යුතුයකම් වගේ කීමිටු කරලා ණයෙන් මිදෙන්න අම්මල තාත්තලට උගන්වන්න ඕන මේ දරුවන්ට යුතුයකම් වගේ කීම් ඉටු කරන්න. එතකොට ඔක්කොම ඉවරයි. එතකොට යුතුයකම් වගේ කීම් ඉටු කරන්නට ඉගෙනගත්ත දැනගත්ත දරුවා කවදක්වත් ණය වෙන්නේ නැහැ. නමුත් අද වෙලා තියෙන්නේ ඔය දහම් පාසල්වල හෝ බුද්ධාගමේ හෝ වෙන තැනක හෝ පිටිවෙන්වල හෝ හාමුදුරුවන්ට වත් පොඩි මේ හේතුඵල ධර්මවත් ණය විනයවත් කියා දෙන්නේ නැහැ. මේ යුතුයකම් වගේ කීම් ඉටු කරන්න ඕන බව කියා දෙන්නේ වෙන වෙන දේවල් තමයි අර අද්භූත ආශ්චර්ය අභව්‍ය දේවල් තමයි දහම් පාසල් වල විෂය නිර්දේශයේ තියෙන පිරිවෙන් වල හාමුදුරුවන්ට කියා දෙන්නේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙවත් ඕව නැහැ ඔක්කොම කියා දෙන්නේ අර වැරදි දේවල් මහායානික විසුද්ධි මාර්ගය තමයි උගන්වන්නේ ඒකයි වරද අඩු ගානේ මේ කුඩා රාහුල හාමුදුරුවන්ට තිබ්බ කියා දුන්න රාහුල වාද සූත්‍ර හතරක් තියෙනවා මේකේ තියෙනවා මුළු දහම් පාසලකටම උගන්වන්න පුළුවන් කුඩා කාලේ ළමයෙකුට හැදෙන්න අවශ්‍ය සියලු දේ ඔය එකක්වත් දහම් පාසලට එක වචනයක්වත් ඇතුල් කරලා නැහැනේ දහම් පාසලකට හෝ බුද්ධ ධර්මයට හෝ ඔය එකක්වත් එක වචනයක්වත් ඇතුල් කරලා නැති එක තමයි විනාශය මේවයි අපි මතු කළා පෙන්වා දෙන්න ඕන මේ විෂය නිර්දේශ ඉදිරිපත් කරන අතුලත් කරන පුද්ගලයන්ට මේක පැහැදිලි කරලා දෙන්න ඕන මේ කුඩා දරුවන්ට කුඩා කාලෙම මේ හේතුඵල ධර්ම කියා දෙන්න මේ හේතුඵල ධර්මට අනුව කටයුතු කරන්න පොඩි ළමයින්ව ආකස් කරන්න ඕන එතකොට කවුරුවක් සියලු ළමයි දන්නවා තමන් වැරදි හේතුවක් කළොත් ඒක පලයේ උරුම වෙන්නේ දුක් විඳින්නෙන්නේ තමන්ට කවුරුත් කැමති වෙන්නේ දුක් විඳින්න දුකටපත් වෙන්න බැරි වැඩක් කරලා ඒක දැනගත්තා නම් නමුත් ඒක කොහොමවත් දැනගන්න විදියට කරලා නැහැ අම්මලා තාත්තලා උගන්වන්නෙත් නැහැ ගුරුවරු උගන්වන්නෙත් නැහැ විශ්වවිද්‍යාලෙ උගන්වන්නෙත් නැහැ ලොකු අයට උගන්වන්නෙත් නැහැ දන්නෙත් නැහැ මේක තමයි මේ රටට වෙච්ච වින්නැහිය ඔබ වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේ